ඇත්තටම නෙහර මම නිර්මාණකාරියක් හැටියට කැමති මා මාවම අභියෝගයට ලක් කරමින් වෙනත් මානයන් වල නිර්මාණ කරන්න ඇත්තටම සුලං කිරිල්ලිහි තවත් දිගුවක් හැටියට මම ඊළඟ නිර්මාණය කරොත් මට එතනින් එහාට තව ගමනක් නැහැ. ඉතින් මම ඇත්තටම හිතුවා වෙනත් ශානරයක අලුත් වැඩක් අලුත් විදිහකට කරන්න. ඉතින් ඒ වැඩෙත් එක්ක පෙළ ගැසෙන මේ පිරිස මං හිතන්නේ ඒ වැඩේට අතිශයින්ම ගැළපෙන වැඩේටම මට ඊට එහා වෙන පිරිසක් හිතන්න අමාරුයි. ඒ තරමටම ඔවුන් මගේ වැඩෙත් එක්ක බද්ධ වෙලා ඉන්නවා සහ මං හිතනවා ඔවුන් ඒ වැඩේට ඉතා විශාල සහයෝගයක් ඔවුන්ගේ තියෙන නිර්මාණශීලීත්වයෙන් මට අඩු වැඩි සහිතව මගේ වැඩේ සාර්ථක කරගන්න සහයක් ලැබෙයි කියලා. ඉතින් මං හිතනවා අපි ඉදිරියේදී ඒක බලමු කොහොමද කරන්නේ කියලා. ඉන්ද්‍රශාප මේ 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 චිත්‍රපටයේ රඟපානවා. ඔව්. කොහොමද සම්බන්ධ වෙන්නේ? කවුද ආරාධනා කරන්නේ ඔබට? මෙහෙමයි. මට ඉනෝකා තමයි කතා කරන්නේ මෙහෙම මේ වැඩේ සම්බන්ධයෙන්. ඉතින් පළවෙනි එක තමයි, يعني මට එහෙම ලොකු විශ්වාසයක් කුත් නැහැ මේ මේ රංගපෑම පිළිබඳව. මොකද ඒක එච්චර මගේ මේ විෂය ටිකක් එළියෙන් තියෙන වෙන විෂය. ඉතින් නමුත් මං හිතන්නේ ඉනෝකා කල්පනා කරන්නේ නැති එහෙම කෙනෙක් මේ වැඩේට සම්බන්ධ වීම ඒ නිර්මාණයට අවශ්‍යයි කියන එක. ඉතින් ඒකත් එක්ක අපේ පොඩි සාකච්ඡාවක් තිබුණා. අවසානයේදී අපි එකඟ වෙනවා මේ ව්‍යාපෘතිය නැත්තම් මේ නිර්මාණය සම්බන්ධ වෙන්න මම පිටපත එහෙම කියවලාද කියන්නේ? ඔව්, අපි කතා බස් කරලා තියෙනවා ඒ ගැන. අපි ඒක තාමත් අපි ස්ටඩි කරමින්, ඒ ගැන තවමත් කතා කරමින් යනවා. කියන්නේ ඒක තවත් කොහොමද අපි ඉස්සරහට පොලිෂ් කරගන්නේ වගේ තැනක් තමයි තියෙන්නේ. එහෙම පැත්තකුත් තියෙනවා මේකේ. ඇත්තටම ඉන්ද්‍රචාප මේකේ මම හිතන්නේ ගීත කීපයක්ම ගායනා කරනවා. ඒක දැන් මෙහෙම කියවම කෙනෙක් හිතන්න පුළුවන් මේක මියුසිකල් ෆිල්ම් එකක් කියලා. නෑ, මේක මියුසිකල් ෆිල්ම් එකක් නෙමෙයි. හැබැයි මේකේ සංගීතය කියන දේ විශාල භූමිකාවක් කරනවා. ඇත්තටම මං හිතනවා මේ මේ චිත්‍රපටය තුළ මං ගොඩක් දේවල් චිත්‍රපටය කරලා අවසන් කරන්න කලින් කතා කරන්න කැමති නෑ. නමුත් විවිධ අය තුළ කුකුසක් තියෙනවා. දැන් ඔබ මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය වගේම ඇයිත් මේ තරු අරගෙන එහෙම නැත්නම් මේ ජනප්‍රිය සම්ප්‍රදායේ ඉන්න විවිධ චරිතත් එක්ක මේ වැඩේ මම කරන්න කියලා. ඉතින් එතෙන්දී මම හිතන්නේ අපිට يعني ඕනෑම දෙයක් අපිට ඒ මානයන්ට විතරක් සීමා කරලා කියන්න බෑ. මේගොල්ලන් පොපියුලර් ට්‍රෙන්ඩ් අය, මේගොල්ලන් ආර්ට් ෆීල්ඩ් එකේ අය, එහෙම ආටිස්ටික් අය, එහෙම කියලා අපිට වෙන් කරන්න බෑ. මොකද මේ හැමෝතුළම තියෙනවා සංකලනය වෙච්ච, විස්තරණය වෙච්ච විවිධ මානයන් තුළ හැකියාවන්. ඉතින් මම ඉතාම කෙටියෙන් කියනවා නම් මේ වැඩි වෙනසක් සහිත වැඩක්. මං හිතන්නේ ඒක තමයි මට දිය හැකි කෙටිම හොඳම පිළිතුර. ඒක තමයි, කියන්නේ මේ වැඩේට සම්බන්ධ වීම කියන එකට ඉනෝකාම එක හේතුවක්. මොකද කියන්නේ සමහර වෙලට තව කෙනෙක් දැන් ඉනෝකා නැතුව එක්ස් කියලා කෙනෙක් කතා කරා නම් සමහරට ඒක සිත නොවෙන්න ඉඩ තිබුණා. නමුත් එක්ස් නොවි ඒක ඉනෝකා වීම මම මේ වැඩේට සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුව. එතනින් ඉඳන් තමයි يعني අඩු ගන්න මේ මේ සාකච්ඡා මේසට වාඩි වෙන්නේ. ඒකත් එක්ක හේතුවක් කියන්න ඕනේ මම. කියන්න ඕනේ. නදීකයිය ඔබ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකද? ඔව්. අනිවාර්යෙන්. මම තමයි නිල සංගීත අධ්‍යක්ෂක. මම තමයි චිත්‍රපටයේ නිල සංගීත අධ්‍යක්ෂක. කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ මේ චිත්‍රපටයට? මේ මේ සම්බන්ධයෙන් අතර විනෝකා සහ විනෝකා අපි යම් ආකාරයක දිගු ඉතිහාසයක් තියෙන විනෝක සහ මං සමන් සහ මේ මේ චිත්‍රපටයේ මේ මොහොතේ නැති නමුත් යම් පුද්ගලයෝ කියන්නේ මේ තාක්ෂණික පැත්තේ ඉන්න පුද්ගලයෝ අපි අපි එකට වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ එකඟත්වය නෙමෙයි නැත්නම් ඒ ගැලපීම් සහ නොගැලපීම් තමයි මං හිතන්නේ බලපන්නේ අපි එකිනෙකත් එක්ක වැඩ කරන්න. ඉතින් විනෝකා මම මට යෝජනා කළාම නෙවෙයි ඇත්තටම තීන්දුව කළාම මේක මියුසික් උඹ කරන්න ඕනේ කියලා. ඉතින් මං උදක්ම එකඟ වෙනවා කියලා. මොකද හේතුව මේ ඉන්ද්‍රජාප කිව්වා වගේ මේ ඉතින් මමත් කැමති පෞද්ගලිකව මේ මගේ තියෙන වෙනත් විභාගයන් හොයාගන්න. එහෙම නැතුව නැත්නම් මාව තීන්දු කළාම මම මෙන්න මේ ආකාරයක සංගීතඥයෙක් වෙන මේ ආකාරයක චරිතයක් කියලා තීන්දු කළාම මම ලොකු වුණාම හිතාගන්න ඉඩ තියෙනවා මම ඒ වගේ කෙනෙක් කියලා. ඊට පස්සේ මගේ විභාගයන් සියල්ල නැති වෙලා ඉඳී තියෙනවා. ගොඩක් ඉතිහාසය විසින් ඔප්පු කළ දෙයක් ඒක. එහෙම තමන් තමන්ටම
තමන් තුළම තමන් වීම කියන එක. ඉතින් හැබැයි මම විශ්වාස කරන මගේ විභවයන් හඳුනාගෙන ඊළඟ මට කතා කරන්න. ඉතින් මම හිතනවා මම විශ්වාස කරනවා මේ මේ මාත් නොදකින සහය නැත්නම් දැන් හරියට ගත්තොත් ඉතින් එහෙම දැන් සිනමා කෘතියක සංගීතය කරනවා කියන එක ඒක නිකන් ව්‍යුක්ත කෘතියක සංගීතය කරනවා වගේ ලේසි පාසු වැඩක් නෙවෙයි. ඔකෝ ඒක එකත් එක්ක ගනුදෙනු කළ යුතු මානයන් බොහොමයක් තියෙනවා. මම හිතුවා මම ව්‍යුක්ත කෘතියක් කරනවා කියලා. ඒ කියන්නේ මම මගේ ප්‍රකාශනයක් කරනවා කියලා. ඒකට මට අර්බුදයක් නැතුව ඒ අදාළ සන්දාරය හරි මොකක් හරි අදාළ අපි හිතමුකෝ අදාළ පසුබිම කෘතියට අදාළ පසුබිම මට විස්තරයෙන් කරන්න පුළුවන් මට අවශ්‍ය විදියට. නමුත් සිනමා කෘතියක එහෙම නැත්නම් වෙනත් මාධ්‍යයක් වෙනත් ප්‍රබල මාධ්‍යයක් එක්ක මේ සංගීතය කියන ප්‍රබල මාධ්‍ය සම්බන්ධ වුණාම ඒක හසුරුවන්න අධ්‍යක්ෂ සහ මම ගත්ත සංගීතඥ ඉතින් ඒගොල්ලන්ගේ මතවාදී මේ ගැටුම් මතවාදී මේ එකඟත්වයන් කලාව සම්බන්ධව ඒගොල්ලෝ දරන ආස්ථානයන් මේ නිශ්චිත කෘතිය සම්බන්ධව ඒගොල්ලෝ ප්‍රවේශය ගන්න තැන ඒ සියල්ල බලපානවා. ඉතින් මම හිතන්නේ ඒ పూర్ව එකඟත්වයන් ඒ పూర్ව හඳුනා ගැනීම අපේ කලින් කෘතිවලදී අපි සිද්ධ කරගත්තා. ඉතින් ඒක නිසා මමත් ඇත්තටම උදක්ම කැමැත්තෙන් හිටියා. ඉතින් ඊනෝකත් එක්ක වැඩ කරන්න ඒක නිසා වැඩ කරාත් එක්ක. So I think ek tamai me ekata nimitta eken me chithrapate nilla sangeetha adhyaksha wime nimitta nimitta api sindwa kala amath katha karumu Oh.
Ha 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 ha!